ආයුෂ බොහෝ වේවා ඔබ මේ විදිහට සම්බන්ධ වෙ සිටින්නේ පාස්මී අවුරුදු උදානේ 2023 සමගින් ඉතින් අකණ්ඩව තෙවන වතාවට පාස්මී අධ්‍යාපන ආයතනය අධ්‍යාපන ශිෂ්‍යයන් ඔබට ගොස් හුදෙක් ශිසුන් සමග පවතින සුහදත්වයේ වර්ධනය කිරීමේ අභිලාෂයෙන් පාස්මී අවුරුදු උදානේ පවත්වනවා ඉතින් මේට පෙර වර්ෂයේ අපි රට වෙනුවෙන් අපි යන තේමාව ඔස්සේ ඉතාමත් සාර්ථකව පාස්මී අවුරුදු උදානේ 2022 පැවැත්වුණා ඉතින් මෙවර कृत्रिम बुद्धि अध्यापनिक पुनरुदय नमति तेमा ओसे अभी बलापुरुत्वेन पास्मी अवृद्ध दाने दिदास विसित्तुन संविधाने करन्न इति मेवर गियवार मेन्म तरंग कांड तरंग अंश पहक ओसे अभी बलापुरुत्वेन श्रीलंके आदरणीय दूदरुवंट वयस् सीमावकिन तोरव तमंगे निर्माण रटट लोकेट इदिरिपत् करन्न ए अनुव पलमु अंशे वशेन गायन वादन सह नर्तन किन अंश ओसे ඔබට හැකියාවක් තිබෙනවා ඔබේ සහජ දක්ෂතා අපත් සමග බෙදා ගන්න. ඉතින් මේ පිළිබඳ වැඩිදුර විස්තර මේ වීඩියෝ එකේ පහලින් description එකේ සහ comment section එක ඔස්සේ අපි ඔබට ලබා දීමට නියමිතයි. ඉතින් ඔබට ගායනාංශයේ හැකියාවක් තිබෙනවා නම් ජන ගායනාවක් ඔබට පුළුවන් පටිගත කරන්න ඔබගේ දුරකථනයෙන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබගේ සහජ දක්ෂතාවයන් ගායන සහ වාදන සහ නර්තන අංශ ඔස්සේ ඉදිරිපත් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ දුරකථනයේ භාවිතයෙන් ඒ පටිගත කිරීමේදී ඔබගේ දුරකථනයේ මෙන්න මේ ආකාරයට පවත්වා ගනිමින් පටිගත කිරීමක් සිදු කරන ලෙසට අපි ආදරයෙන් මතක් කරනවා ඉතින් පාස්මී අවුරුදු උදානයේ ඔස්සේ මේ ගායන නර්තන සහ වාදන කියන අංශ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ सहज दक्षतावयन मुलु लोकेटम मुदाहरिन इतिंग एवस्से उबे दक्षतावयन्ट निसी अगे किरिमक बाहिर पार्श्वयंगें लबुनोत उबगे जीवितेट याम किसी वटनाकमक एकतु वेनु नो अनुमान इतिंग मेट पेर वार्श वलदी अपट मतक्यान अवर्चनी किरिमट हक्यावत्ति बेनवा 2021 पास्मी अवुरुदु दानें अपी इदिरिपत् करपु जन गायना सा वादन अंश ओस्से जयग्रहणे लबुवंट विनत् आयतन सह श्रीलंकीय सह लोकवासी विनत् आयतन वलि याम याम आराधना लभ्यता तिबुना तमंगे दक्षतावयंट निसी अगे किरीमक वशेन इतिंग एक निसा ओबटत् ए लभिन वरप्रसादयन सह इतिंग इहाट मेवर तवत् वरप्रसादयन गणनावक् ओबट लभेवि लक्ष संख्यात दूदरुवन् प्रमाणयक् एक राशि विसिट्न पास्मी आयतने सह केवी रोशन वेणी यूट्यूब नालिका अनिकुत् පාස්මී ආයතනය හා සමගාමී සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ දක්ෂතාවයන් තමන්ගේ පාසලේ නම තමන්ගේ දිස්ත්‍රික්කය තමන්ගේ නම විශ්වයට මුදාහරින්න ඔන්න හොඳම අවස්ථාවක් පාස්මී අවුරුදු දානේ කියන්නේ. ඉතින් මෙවර 2023 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙන්නේ કૃත්‍රිම බුද්ධියේ අධ්‍යාපනික පුනරුදේ යටතේ නිර්මාණ කරන්න. ඉතින් ඔබට මේ ජන ගායනා වාදන සහ නර්තන අංශය ඔස්සේ කිසිම සීමාවක් පැනවෙන්නේ නැහැ. තමන් කැමති ගායනයක් එක ජන ගායනයක් ලෙස වාදනයක් කැමැති වාදනයක් නර්තනයක් කැමැති ගීතයකට නර්තනයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ඔබේ නිර්මාණ අපිට ඉතාමත් යහුසුලුව අපත් සමග බෙදා ගනී කියලා. ඒ අනුව අපිට පුළුවන් ජයග්‍රාහකයන් එළි දක්වන මොහොතේ ඔබේ නිර්මාණයත් ඉහළින්ම ශ්‍රී ලංකාවේ වගේම ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ට ඉදිරිපත් කරන්න. ඊළඟට දෙවන තරඟ කාණ්ඩේ තමයි රෝසිත් තමංශය. ඉතින් රෝසිත් තමංශය ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා कृत्रिम बुद्धि अध्यापनिक पुनरुदेकन मातृकाओस्े इदिरि अनागते कृत्रिम बुद्धि अध्यापन शेष्ट्रेकर केतरं बलपेम कतिकरायद एवगेम अध्यापन शेष्ट्रे कृत्रिम बुद्धिकेन केतरं दुरट अपगमने वेद ऐप्वेद लांग्वेद ओबे कोणे ओबट पुलवंगे सितुमट नगन्ने एवितरक नेवेयि ඒ පිළිබඳ ඔබට අදහසක් නැත්නම් ඔබට හැකියාවක් තිබෙනවා පාස්මී ආයතනය පිළිබඳව ඔබට ඇති හැඟීම එහෙම නැත්නම් පාස්මී ආයතනයෙන් අපි ඔබට ලබා දී ඇති සේවාවන් පිළිබඳව රුසිතමට නගන්න එහෙම නැත්නම් ඔබට මාව සිතුවමට නැගීමේ හැකියාවක් තිබෙනවා ඉතින් මීට පෙර වර්ෂ දෙකේදීම අකණ්ඩව ආදරණීය දූ දරුවන් මමත් තමන්ගේ රුසිතමට ලක් කරගෙන තිබුණා ඉතින් ඒ අය ජයග්‍රහණය ලබාගෙන තිබුණා ඉතින් ඒක අනුව ඔබට මේ කියන කැමැති මාතෘකාවක් යටතේ තමන්ගේ චිත්‍රය අපට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා ඊළඟට තුන්වන තරඟ කාණ්ඩය තමයි අද දවසේ මම ඔබට ඉදිරිපත් කරන ගිය වර්ෂයේ සිට අපි අලුතින්ම හඳුන්වා දුන්න වීඩියෝ නිර්මාණකරණේ ඉතින් ඔබට දුරකථනයක් එහෙම නැත්නම් පරිගණකයක් තිබෙනවා කියලා අපි හොඳ ආකාරම දන්නවා ඉතින් මෘදුකාංග ඔබ පාවිච්චි කරනවා දුරකථනයක් නම් ඇප්ස් පාවිච්චි කරනවා විවිධ පරිගණක භාවිතා කරන අය පවා ඉතින් ඔබට මේවා භාවිතා කරමින්
වීඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් ඒ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් මූලාශ්‍ර විදියට පාස්මි ආයතනයේ සමාජ මාධ්‍යම් Facebook වෙන්න පුළුවන් YouTube නාලිකාව වෙන්න පුළුවන් පාස්මි ආයතනයේ එහෙම නැත්නම් KV රොෂන් YouTube නාලිකාව ඔස්සේ අපි ඉදිරිපත් කරපු වීඩියෝ වෙන්න පුළුවන් ඉතමත් ලස්සනට තමන්ට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා තමන්ට එය ඉදිරිපත් කරන්න හැකි ලස්සනම ආකාරයට වීඩියෝ එකක් ආකාරයට නිර්මාණය කරලා ඔබට පුළුවන් අපත් සමග බෙදා ගන්න ඒ නිර්මාණ අපිට පුළුවන් ලංකාවටම මුදාහරින්න ඔබේ නම සහ පාසලත් සමග ඉතින් ඒක තමයි වැදගත්ම දේ ඔබේ නිර්මාණය අපි නිකම්ම මුදාහරින්න නැහැ ඔබේ නමට ඔබේ පාසලට වටිනාකමක් එකතු කරමින් තමයි ඒ අපි මුදාහරින්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඊළඟ තරංගාංශය තමයි හතරවන තරංගාංශය තමයි ගද්‍ය සහ පද්‍ය රචනා තරංගාංශය ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙව තරංගාංශය ඔස්සේ කෘතිම බුද්ධියේ අධ්‍යාපනික පුනරුදේ කියන තේමාව යටතේම පද්‍ය රචනා සහ ගද්‍ය රචනා ඉදිරිපත් කරන්න ලෙසට ඉතින් ඒ ඔස්සේ අපි බලනවා ඔබ कृत्रिम बुद्धि हा संबंधव तोरतुर दान्नवद कृत्रिम बुद्धियें केतरं बलपैमक अध्यापन शेष्ट्रेटे इद विशेषेम इसर अपी पोत्वलें पाडां करपु देवाल इदिरेदी अपी पाडां करावीद कृत्रिम बुद्धियें अपगे रकिया वेलंद पोल्ट केतरं बलपैमक एतिकराईद अध्यापन निलदारीन अध्यापने कृत्रिम बुद्धिय समग केतरं दुरट संबंधतावे गोडनगाईद मे पिलिबंधव ओबट तिब्बेन दैनुमत ओब अलुतिन सोयागत्त दैनुमत पद्य रचना गद्य रचना विधियट इदिरिपत् करन्न पुलुवन् कविपेलियक् निसंदसक् गीतयक् विधियट ओबट पद्य रचना अंशयेन इदिरिपत् करन्न पुलुवन् गद्य रचना अंशयेन ओबट रचनावक् कैमति वचन संख्यावक् ओबट लियला अपट यमु करन्न हैकियावक् तिबेनवा ईलंगट मेवर अपि पास्मी अवुरुदु उदाहरणे 2023 तरंगांश ओस्से विशेषयेन्म अलुत् तरंग काण्डयक् इदिरिपत् करन बव सतुटिन् मतक् करन्न ओने ए तमयि अपि पास्मी आयतने कियला कियन्ने अध्यापनयट इतमत् लगिन्म හාදකම් කියන ආයතනක්. ඉතින් ඒක නිසා අපි මෙවර අලුත්ම තරංගාංශයක් ඉදිරිපත් කරන ඔබගේ දැනුමට වටිනාකමක් එකතු කරන්න ඔබගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න. ඒ තමයි මයින්ඩ් මැපින් කියලා කියන්නේ. තමන්ගේ මනස හඳුනාගෙන තමන් දන්නා විශේෂ ශේෂ්ත්‍රයක් සාරාංශගත කරලා ඊටම පැහැදිලිව එකම එක කොලයකට ගන්න හැකියාවක් තිබෙනවා නම් අන්න ඒකට අපි කියනවා මයින්ඩ් මැපින් කියලා. එතකොට අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙනවා උදාහරණයක් විදිහට මේ ඔබ දකින්නේ එක්තරා සුවිශේෂී මයින්ඩ් මැපින් එකක්. එතකොට මේ මයින්ඩ් මැප් එකේ හරි මැද තියෙන්නේ ඔබ ඉගෙන ගන්න විෂයන් නමෙන් එක පාඩමක එක ප්‍රධාන මාතෘකාවක් විය හැකි. ඒ මාතෘකාව මොන ආකාරයටද බෙදෙන්නේ විවිධ වර්ණ පාවිච්චි කරන පුළුවන් විවිධ හැඩ තල විවිධ ප්‍රමාණයන්ගෙන් පාවිච්චි කරමින් මේ මයින්ඩ් මැප් එක අංක 1 දැකුම් කළු ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕන බැලූ බැලමටම බලන්න ආසහිතන කොටසක් වෙන්න ඕන අංක 2 ඔබ ආවරණය කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවේ සියලුම කරුණු කාරණා මෙහි තිබිය යුතුය වෙනත් කිසිම සීමාවක් නැහැ ඒ දෙක හැරෙන්නට ඒ දෙක තිබෙනවා නම් ඔබට ඔබේ නිර්මාණය ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් රැඳී සිටින මේ නාලිකාව ඔස්සේ ඔබටත් ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීම හැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒක නිසා ඔබට මේ අපි ඉදිරිපත් කරන මයින්ඩ් මැප් වලින් අදහසක් ගන්න පුළුවන් මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකක්ද කියලා උදාහරණයක් විදිහට ඔබ ගත්තොත් සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ අපි ඉගෙන ගන්න කාච පිළිබඳව මෙතන කාච කියන මාතෘකාව ගත්තොත් ඒවා බෙදෙන්නේ කොහොමද කාචවල වර්ගීකරණය කොහොමද ඒ වගේ ප්‍රතිබිම්බ හැදෙන්නේ ආදී වශයෙන් ඔබට මේවා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මේ විෂය ගණන් විද්‍යාව විය යුතු නැහැ බුද්ධ ධර්මයේ ඉතිහාසයේ සිංහල මේ ආදී ඕනෑම විෂයක් හෝ බාහිර සමාජයේ ඔබ එකතු කරගත්ත දැනුම ඕනම එකක් මේ ඔස්සේ සාරාංශගත කරලා මයින්ඩ් මැප් එකක් හැදීමේ හැකියාවක් තිබෙනවා ඒකට මේ ආකාරයට ඔබ දකින්න ඇති විවිධ හැඩතල විවිධ වර්ණයන් විවිධ ප්‍රමාණයන්ගේ භාවිතා කරලා තියෙනවා ඉතින් මම කියන්නේ නැහැ මේ ආකාරයෙන්ම විය යුතුයි කියලා ඔබ තීරණය කරන්න ඔබේ මයින්ඩ් මැප් එක කොච්චරනම් ලස්සන වෙයිද ඔයාලගේ යාළුවෝ අතරින් ඔබේ නිර්මාණය විශිෂ්ට නිර්මාණයක් බවට පත් කරන්න ඔබ මොනවද මේකට තව එකතු කරන්න ඕන සමහර වෙලාවට අපි දකින මේ විදිහට මේ ආකාරයෙන් මූණු පව මේක තියෙනවා නමුත් ඒක මේ ඉදිරිපත් කරන කරුණු කාරණාත් එක්ක ඉතාමත් සමීප වෙන තරමට ඔබේ නිර්මාණයේ තවදුරටත් ඉහළට එන්න හැකියාවක් තිබෙනවා ඔබේ යහළුවන්ගේ නිර්මාණ අතරින් ඉතින් මෙයා මේ තිබෙන්නේ තවත් මයින්ඩ් මැප් එකක් ඉතින් මේ අදහස නිසි ආකාරව අරගෙන ඔබට පුළුවන් ඔබගේ මයින්ඩ් මැප් එක අපට එවන්න රයිට් මෙන්න මේ ආකාරයට තමයි පාස්මි අවුරුදු දාන 2023 අපි තරංගාංශ පහ ඔබට එලි දැක්වේ ඉතින්
මෙතෙන් පටන් ඔබට අවස්ථාව තිබුණා ඉතමත් යහසලුව ඔබේ නිර්මාණ අපට එවන්න පටන් ගන්න නිර්මාණය කරන්න. ඉතින් එක තරඟ කරුවෙකුට එක් තරඟ අංශයක් පමණක් නෙවෙයි ඔබට තරඟ අංශ පහටම උනත් පෙනී සිටීමේ හැකියාවක් තිබෙන ඔබේ නිර්මාණ මේ තරඟ අංශ පහ ඔස්සේ ඉදිරිපත් කරලා ඒ පහම පවා YouTube නාලිකා අනිකුත් සමාජවාදී ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු description එක සහ comment section එක ඔස්සේ අපි ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඔස්සේ ඔබේ නිර්මාණ අප වෙත එවිය යුතු ආකාරයේ දුරකථන අංක පවා අපි ඔබට ලබා දෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා 2023 පාස්මි අවුරුදු දානයේ ජයග්‍රාහකින් හෙළි දක්වන මොහොතේ ඔබේ නමත් ඔබේ පාසලේ නමත් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වේවි කියලා ඒ බලාපොරොත්තු සමග අපි අද දවසේ මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. ඉතින් අපි නැවත හම්බ වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ සජීවීව ජයග්‍රාහකින් ඉදිරිපත් කරන අවස්ථාව නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ පාස්මි පුද්ගලික සමාගම වශයෙන් ඔබ සියලු දෙනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.